මෙතෙක් සමාගම් දෙකක් වශයෙන් පැවති එම ආයතන 2024 වසරේ සිට රාජ්‍ය පොර සමාගම ලෙස ඒකාබද්ධ කර තිබෙනවා. සමාගම ඉදිරි කටයුතු හා මෙවර යලකන්නේ මෙන්ම ඉදිරි මහ කන්නේදී පොහොර සැපීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්ුණේ කෘෂිකාර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. සමාගම් දෙක ඒකාබද්ධ කිරීමේදී සේවකයන් 272 දෙනෙක් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්වා තිබෙනවා. මේ වන විට සමාගමේ මූල්‍ය තත්වය රුපියල් බිලියන 4.5ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි රාජ්‍ය පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කළේ. රට තුළ ආර්ථික අර්බුදයක් පැවතුනද රජයට අයත් පොහොර සමාගම ඉහළ ලාභයක් උපයා තිබීම අගය කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. වී, තේ, පොල්, රබර් සහ කුරුඳු වගාවලට පොහොර සහනාධාරයක් ලබා දෙමින් මෙම මූල්‍ය ලාභය උපයා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.